දහස් ගණනක් දරුවන්ගේ සිරුරුවලින් බූණික්කන් සෑදූ මිනිසෙක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. ලොව වෙසෙන විවිධාකාර මිනිස්සුන්ට නොයෙක් ආකාරයේ ආශාවන් තිබෙනවා. මින් බොහෝමයක් සම්මත සමාජ ක්‍රමයට පටහැනි නොවූ සාමාන්‍ය ගණයට වැටෙන ඒවා වන අතර ලොව බොහෝ දෙනා විසින් ගුජුප්සා ජනක ලෙස සලකන ඉතාම විකාර රූපී ආශාවන් ඇති අයවලුන්ද කලාතුරකින් අපට හමු වෙනවා. උඩා කල සිට බුද්ධිමතුකු මෙන්ම ඉතිහාසය පිළිබඳ පෘතුල දැනුමක් තිබෙන අයකු ලෙස නම් දරා සිටි රුසියානු ජාතික ඇනටෝලි මොස්කවින්ටත් විවිධාකාරයේ ආශාවන් තිබුණා. ඉතිහාසය පිළිබඳ ගැඹුරටම අධ්‍යයනය කිරීම ඔහුට තිබූ සාමාන්‍ය පන්නේ ආශාවක් වන අතර ප්‍රදේශයේ සුසාන භූමි පිළිබඳව අධ්‍යයනය කිරීමත් ඊට ඇතුළත් වුණා. ඔහුට තිබූ තරමක් අසාමාන්‍ය නමුත් විකාර රූපී නොවන තවත් විනෝදාංශයක් වූයේ විශාල රෙදිබෝණික්කන් තැනීමයි. එසේ නමුත් මාධ්‍යවේදයෙකුද වන මොහුගේ මේ ආශාව පසුපස සැඟවී තිබූ විශාල අභිරහසක් 2011 අවසරයේදී හෙළි වුණා. ඒ මොහුගේ මේ බෝණික්කන්ට යම් කාලයකදී ඇත්තටම පණ තිබූ බවයි. 1966 වසරේ රුසියාවේ නිෂ්නි නොවගොරොද්හි උපන් ඇනටෝලි මොස්කවින් හවුරුත් අතර ජනප්‍රියව සිටියේ විද්වතෙකු ලෙසයි. භාෂා 13ක් හොඳින් හැසිරවීමේ හැකියාව තිබූ ඔහුට ඉතිහාසඥයෙකු හා මාධ්‍යවේදියෙකු වන්නට එය වඩාත් පහසුවක් වුණා. මොස්කවින් වැඩි කාලයක් ගත කළේ ප්‍රදේශයේ සුසාන භූමිවලයි. ඔහු ඒවායේ ඉතිහාසය මෙන්ම රූත්තිමය අගය පිළිබඳවද සැලකිලිමත් වන්නේ යැයි සිතූ බොහෝ දෙනා ඒ පිළිබඳව කුකුසක් නොදැක්වූ අතර ඊට ආධාර උපකාරද කළා. බොහෝ දෙනා ඒවායේ ඉතිහාසය පිළිබඳ වැඩිමනක් කරුණු මොස්කවින්ගෙන් අසා දැනගන්නටද ප්‍රිය කළා. එමෙන්ම ඔහු විසින් යෝධ රෙදි බෝණික්කන් සෑදීමද බොහෝ දෙනාට රහසක් නොවූ අතර ඔවුන් මේ විද්වතාගේ අත්කම් හැකියාව පිළිබඳවද පැහැදුනා. මොස්කවින් නිතරම පුවත්පත්වලට විවිධාකාරයේ ලිපි ඉදිරිපත් කළා. මේ අතර වැඩිමනක්ම වූයේ සුසාන භූමි හා සබැඳි ඉතිහාසයයි. හදිස්සියම 2011 වසරේ ඔක්තෝබර් 26 වැනිදා පුවත්පතකට ලියූ ලිපියක ඔහු අමුතුම පන්නේ හෙළිකිරීමක් සිදු කරනවා. ඒ ඔහු 13 වන වියතිව සිටින විට ලත් අත්දැකීමක් පිළිබඳවයි. 1979 වසරේ එක් දිනක් පාසල් ඇරී එමින් සිටියදී කළු හැඳගත් කිහිප දෙනෙකු විසින් ඔහු නවතා තිබෙනවා. ඔවුන් 11 වී ඇති නතාෂා පිට්‍රුවා නම් දැරියගේ අමංගල්‍යයකට සහභාගී වෙමින් සිට ඇති අතර කුඩා මොස්කවින් ග්‍රහණය කරගෙන පිට්‍රුවාගේ සිරුර සහිත පෙට්ටියේ විවර කොට ඔහු එහි හොවා එහි දෙතොල් සිප ගන්නා ලෙස බර කර තිබෙනවා. අනතුරුව මියගිය දැරියගේ මව මොස්කවින්ගේ අතට මංගල මුදුවක් දමා අනතුරුව දැරියගේ අතටත් මුදුවක් දමා තිබෙනවා. සිය ලියමනෙහි වැඩිදුරටත් කරුණු දක්වමින් මොස්කවින් පවසා ඇත්තේ තමන් නතාෂා හා ඌ විවාහයට කැමති වූ බවයි. ඉන් අනතුරුව තමන් ප්‍රාතිහාර්යයන් කෙරෙහි විශ්වාස කරන්නට පටන්ගත් බවත් ඔහු පවසා තිබුණා. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ඔහුගේ ක්‍රියාපරිපාටීන්වල අසාමාන්‍යතාවය පිළිබඳ ලෝකයාට මුලින්ම ඍජු ඉඟියක් ලැබුණේ මේ සිද්ධීනුයි. ඔහුම හරි නව යොවුන් වියෙහි තරුණයෙකු බවට පත් වූ පසු මොස්කවින්ට මළ සිරුරු සිප ගැනීමේ ආශාව තදින්ම දැනුණා. මේ සඳහා සුදුසු සිරුරු සොයා ප්‍රදේශයේ සුසාන භූමි සියල්ලේම කරක් ගසන්නට ඔහු තීරණය කර ඇත්තේ මේ අනුවයි. ඔහුගේ අධ්‍යාපනික පසුබිම හා ප්‍රතිභාව කිසිදු කරදරයකින් තොරව මේ කාර්යය කරගෙන යන්නට ඔහුට උපකාරී වුණා. පිටි කාලකින්ම මොස්කවින් සුසාන භූමි පිළිබඳ විශාරදයෙක් වුණා. ඔහු ඒ පිළිබඳ සටහන් ලියන්නට ගත්තා. මේ නිසා ප්‍රදේශයේ බොහෝ දෙනා තුළ ඉතිහාසඥයෙකු ලෙස ගෞරවයක් හා පිළිගැනීමක් ඔහුට ඇති වුණා. කෙසේ නමුත් ඇත්තෙන්ම ඔහුගේ අභිප්‍රාය වූයේ රූමත් ලදරු ළමා මෙන්ම යොවුන් තරුණියන්ගේ සුසානයන් කරා ගොස් ඒවා බිඳ ඒ සිරුරු සිප ගැනීමයි. මින් වඩාත් සිද්ගත් සිරුරු නිවස කරා ගෙන ගොස් මමීකරණය කොට තබා ගන්නටද ඔහු ක්‍රියා කළා. මෙය ලොවට රහසක් වුවත් ඔහු ලියූ ලිපිවල වක්‍රාකාරයෙන් එය කිහිප විටක දීම ඔහු කියා තිබෙනවා. කෙසේ නමුත් කිසිවෙකුට ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු වූයේ නැහැ. මොස්කවින්ට අනුව 2005-2007 කාල වකවානු තුළදී පමණක්
ඔහු සුසානයන් 752ක් අධ්‍යයනය කර තිබෙනවා. ඔහු ඒ සියල්ලන්ගේම සම්පූර්ණ විස්තර සොයාගෙන තිබුණේ කාලගුණයෙන් හා අනිකුත් ආකාරවලින් එල්ල වූ බාධක රාශියක් මැඩගෙනයි. මේවා අනුසාරයෙන් ඔහු ලියු රසවත් ලිපි බොහෝ දෙනා ආශාවෙන් කියෙව්වා. කලක පටන් නිෂ්ණි නවග්‍රෝධී තරුණයන් හෝ කුඩාදරියන් වලදැමූ සුසානයන් හාරා දැමීම හෝ සිරුරු සොරකම් කරගෙන යාම් කිහිපයක් වාර්තා වුණා. කිසිම නමුත් මේවා කරන්නේ කවුදයි යන්න අනාවරණය වූයේ නැහැ. 2009 වසර පමණ වන විට මේ තත්ත්වය වඩාත් බරපතල වුණා. මේ නිසා මේ පිළිබඳව සොයා බලන්නට ප්‍රදේශයේ පොලිසියද වැඩි උනන්දුවකින් කටයුතු කළා. එනමුදු වසර දෙකක් ගතවන තුරුත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. 2011 වසර වන විට මේ සොරකම ඉතාමත් බරපතලව සිදු වූ අතර ප්‍රදේශයේ වූ මුස්ලිම් සුසාන භූමි හාරාගෙන සිරුරු සොරකම් කරගෙන යාම බහුලව සිදුවන්නට ගත්තා. මේ ඔස්සේ වැඩි අධ්‍යයනයන් සිදු කරන්නට පොලිසිය පටන්ගත් අතර එහිදී සොහොන්ගල් වලට හානි නොකර එහි පින්තූර අලුතෙන් පින්තාරු කරන අයෙකු පිළිබඳව හෝඩුවාවක් ඔවුන්ට ලැබුණා. රැක සිට මෙම සොරා අල්ලා ගන්නට ඔවුන් සමත් වන අතර සියල්ලන් පුදුමයට පත් කරමින් එලෙස පොලිස් භාරයට පත් වී සිටියේ ඇනටෝලි මොස්ක්වීන්. ඊ වගේම වහාම ඔහුගේ නිවස පරීක්ෂා කෙරුණු අතර එහිදී මමීකරණයට ලක්කර බෝනික්කන් ලෙස හැඩගන්වා තිබූ ගැහැණු මලසිරුරු 29ක් සොයාගන්නට ඔවුන් හැකි වෙනවා. කොහොම හරි මේ සියල්ලම වයස අවුරුදු 3 සිට 25 දක්වා වූ අයවලුන්ගේ වුණා. කොහොම හරි ඒ වන විට 45 වියතිව සිටි ඇනටෝලි මොස්ක්වීන් ඉහත කී මමීකරණය කරන ලද සිරුරු රෙදි යොදාගෙන බෝනික්කන් ලෙස හැඩගන්වා තිබුණා. මේවා ස්පර්ශ කළ විට විවිධ හඬ නගා හා සංගීත රාවයන් නැගෙන ලෙස ඔහු සක්සා තිබූ අතරම සුසාන භූමිය වලින් ගලවගත් පින්තූරද එම පරීක්ෂරයේ වුණා. මීට අමතරව ඒ සිරුරු අවට විවිධ සෙල්ලම් භාණ්ඩද තබා තිබුණා. සමහරක් සිරුරු වලට ඔහු ප්ලාස්ටික් ඇස් සවි කර තිබූ අතර රූපවාහිනිය ඉදිරියේ වාඩි කර තිබුණා. කොහොම හරි පොලිසියෙන් කරන ලද ප්‍රශ්න කිරීම හමුවේ මොස්ක්වීන් පවසා සිටියේ තමන්ට තනිකමක් දැනෙන නිසා මෙලෙස සිදු කළ බවයි. ඔහුට දරුවෙක් දරුකමට සාදා ගන්නට උවමනාව තිබූ නමුත් ආදායම් මද බව නිසා ඊට නීතියෙන් අවසර නොලැබුණු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා. එමෙන්ම මලසිරුරු වලට නැවත පණ දීමට හැකි ක්‍රමයක් අනාගතයේ සොයාගනු ඇතැයි තමන්ට විශ්වාසයක් තිබෙන බවද ඔහු සඳහන් කළා. කොහොමහරි සිරුරු නරක් වීම වැළැක්වීමට ඔහු බේකින් සෝඩා ද්‍රාවණයක් යොදාගෙන තිබූ අතර සියලු දිනාගේම උපන්දිනද සමරා තිබුණේ තමන්ගේම දරුවන් ලෙස සලකාගෙනයි. ඒ වගේම මොස්ක්වීන් සොහොන් කැඩීම ඇතුළු චෝදනා ගණනාවක් ගොනු කරමින් ඉදිරිපත් කරනු අතර එහිදී ඔහු මානසික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණා. එහිදී ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙන බැව් තහවුරු වූ අතර සිරගතව සිටියදී ඊට ප්‍රතිකාර ලබන්නටත් නියම කෙරුණා. ඒ වගේම වසර ගණනාවක් ප්‍රතිකාර ලැබීමෙන් පසු 2018 වසරේ අගභාගයේ පටන් වෛද්‍යවරුන් ඔහුගේ නිවසේ සිට ප්‍රතිකාර ලබා ගත හැකි මට්ටමට ඔහුව පත් වී ඇති බවත් ප්‍රකාශ කළා. හොඳයි ඉතින්, ලෝකේ පුරා විවිධ මිනිස්සුන්ට මෙවැනි අමුතු ආසාවල් තියෙන එක ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්නත් එපා. ස්තුතියි.